මම මේ අමාත්‍යංශය බාරගත්තේ මේ රට ගිනි ගොඩක් වෙලා තියෙද්දී. මැයි 9 වෙනිදා හැමතැනම ගෙවල් ගිනි ගත්තා, කාර්යාල ගිනි ගත්තා. ඒ තත්ත්වයක් තියෙද්දී මම එතකොට රජයේ නෙමෙයි හිටියේ, මම විපක්ෂයේ හිටියේ. ඒවකට ජනාධිපතිතුමා මට සුමාන දෙකක් විතර තිස්සේ කරදර කෙරුවේ මේ අමාත්‍යංශය බාරගන්න කියලා. ඒ වෙලාවේ බොහෝ දෙනා මට කියද්දී මේක මේ වෙලාවේ ගන්න එපා කියලා. ඒ වගේම විපක්ෂයේ හිටපු සමහර උදවිය මාව දිරිමත් කරද්දී මම තීරණයක් ගත්තා මේ රටට යම් කිසි සේවයක් කළ යුතු වෙලාවයි මේක කියලා මම මේ අමාත්‍යංශය බාරගත්තා. බාර අරගන්නකොට මට ඉස්සලාම තිබ්බ අභියෝගය තමයි මේ රට සමතේකටපත් කිරීම. මම බාර අරගෙන ටික දවසක් යනකොට හිටපු ජනාධිපතිතුමා ගියා. වර්තමාන ජනාධිපතිතුමා වැඩ බාරගත්තා. මට පළමුවෙන්ම කරන්න තිබුණේ කොළඹ ප්‍රදේශයේ ආටවත් පාරේ යන්න බැරි තත්ත්වයක් තිබුණේ. කිසිම විදේශිකයෙක් මේ රටට එන්නේ නැති තත්ත්වයක් තිබුණේ. අරගල කරුවෝ කොළඹ නගරේ අල්ලගෙන තිබුණේ. මම එතකොට කල්පනා කරුවා මොනවද කරන්නේ. මම දැනගත්තා ජනතාව අසීරු තත්ත්වයක තමයි ඒ වෙලාවේ හිටියේ. පෙට්‍රල් පෝලිං, ගෑස් පෝලිං, කිරිපිටි පෝලිං, ඒ වගේ පෝලිං මැද ඉන්න වෙලාවක මට පෙනුණා යම්කිසි කොටසක් ඒ තත්ත්වයෙන් ප්‍රයෝජනයක් අරගෙන මේ රට තවත් අරාජික කරන්න යන බව මට දැනුණා. එතකොට මං හිතුවා මේක සම්පූර්ණයෙන් ඉවර කළ යුතුයි කියලා. ඉතින් මම දවසක් තීරණය කෙරුවා ඉස්සලාම මේ ගෝටා ගෝගම ඒවා අයින් කරන්න. මම වර්තමාන පොලිස්පතිතුමාට කතා කරලා කිව්වා මට ලෑස්ති කරන්න 3 wheeler දෙකක් loud speaker එක. කියලා මං කව මෙතුමාට මං කව පණිවිඩයක් ලෑස්ති කරන්න පැය 48ක් දෙන්න කට්ටියට පිටවෙන්න ඒ තැන්වලින්. ඊට පස්සේ තමයි මං හිටපු පොලිස්පතිතුමාටයි ජනාධිපතිතුමාටයි දැන්නුවේ මං මෙහෙම දෙයක් කරනවා කියලා. කියලා අපි කරුවා එතනින් පටන් ගත්ත එක අපි කොළඹ සංසුන් කෙරුවා. සියලුම පාරවල් ඇරියා. ඒ දවස්වල කාර්යාල තිබුණා මාසෙකට දවස් 20ක් විතර වහනවා. සමහර අයට රස්සා නැති වුණා, සමහර අයට පඩි නැති වුණා. ඉතින් අපි ඒ වැඩ කොටස එතනින් පටන් ගත්තේ. එහෙම කෙරුවේ නැත්තම් අදත් ඔබ සියලු දෙනා තාමත් ගෑස් පෝලිං වල පෙට්‍රල් පෝලිං වල. ඉතින් මට ඒ තීරණය ගන්න වුණා. මං ඒක දැඩි තීරණයක් ඒ වෙලාවේ. නමුත් අරගෙන අපි මේව කෙරුවා. ඊට පස්සේ ඔය අවස්ථාවාදීන් පෙළපාලි වගේ එන්න ගත්තා. අපිට ඒව නවත්තන්න වුණා. ඊළඟට තිබුණ අපේ අභියෝගය තමයි ඔබ සියලු දෙනාම දන්නවා හැමතැනම වෙඩි තියන්න ගත්තා, මිනිස්සු මරන්න ගත්තා. හැම නගරයක්ම ගමක්ම කුඩු වලින් පිරීලා තිබුණා. ඉතින් ඒක නැතිකරන තීරණය කෙරුවේ මීට මාස 7-8කට උඩදී. ඒ වෙලාවේ මං ඉස්සලා මට ඕනෙකම තිබ්බා මේක අධ්‍යයනය කරලා බලන්න කොහොමද කරන්න කියලා. වර්තමාන පොලිස්පතිතුමා එවකට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති හැටියට මං එතුමාව පත් කෙරුවා කමිටුවක සභාපති හැටියට පත් කරලා STF එකේ කමඩාන්, CID ලොක්කා ඒ වගේ කට්ටියව දාලා කමිටුවක් පත් කළා. මාස 6ක් විතර මේක මට කිව් මං කිව්වා අධ්‍යයනය කළා මට වාර්තාවක් ඕනි කියලා. ඒ සියලු දේ ලැබුණට පස්සේ මම මේ මෙතුමාව පොලිස්පති හැටියට පත් කරන්න කියලා මං දිගින් දිගටම ජනාධිපතිතුමාට බලපෑම් කෙරුවේ. මගේ තිබුණා කරන වැඩපිළිවෙලේ මේ ප්‍රෝග්‍රෑම් එකට මගේ ප්ලෑන් එකක් තිබුණා. ඒ පාර තමයි මෙතුමාව පත් කරපු ගමන්ම මම දවසක් මෙතුමාට කිව්වා මට එක දවසකදී දකුණු පළාතම ආවරණය කරන්න රැස්වීම් තියන්න ඕනේ කියලා. ඉතින් අපි එක දවසකදී මෙවැනි රැස්වීම් 4ක් තිබ්බා. 4ක් තියලා එදා තමයි අපි මහ ජනතාවට දැනුම් දුන්නේ පහුවදා උදේ ඉඳන් අපි මේ වැඩපිළිවෙල පටන් ගන්නවා මේ යුක්තිය ප්‍රෝග්‍රෑම් එක. අපි ඒක පටන් ගන්නකොට අපිට ගන්න උනා දැඩි තීරණ කරන විදිහ, කරන තැන් කරන්නේ කොහොමද, කාවද මේවා කරන්නේ. මං එක උපදේශයක් දුන්නේ කාගේවත් බලපෑමකට යට වෙන්න බෑ. මම ඉන්නවා කෙලින් කවුරු කිව්වත් ඒ මොකද ඉස්සර තිබුණා කුඩුකාරයෙක් ඇල්ලුවම ලොක්කෙක්ගෙන් කෝල් එකක් එනවා, කෝල් එක ආපු ගමන් මිනිහා ගෙදර. ඒ සියලු දේ දැන් නැහැ. අපි කාටවත් එවැනි බලපෑම් කරන්න ඉඩ දෙන්නේ නැහැ පොලිසියට. අපි එදා පටන්ගෙන අද වෙනකම් ඔබ සියලු දෙනාම දන්නවා මේ බඩපිලිවෙල යන්නේ කොහොමද කියලා. මං හිතන්නේ මං ඒකේ විස්තර තව කියන්න ඕනේ නැහැ. කොච්චර අපි මේ අත්අඩංගුවට ගත්තද, ඒ සියලු දේ ඔබ සියලු දෙනා මාධ්‍යනුයි මේ පොලිස්පතිතුමාගේ
විස්තර කිරීමනොයි ඒව දන්නවා. ඉතින් අපි ඒ යුක්තිය ප්‍රෝග්‍රෑම් එක ගන්න පටංගන දැන් යනකොට විශාල බලපෑම් තියෙනවා. මට පොලිස්පතිතුමාට සියලු දෙනාටම බලපෑම් තියෙනවා. ජාත්‍යන්තරයෙන් බලපෑම් තියෙනවා. මේක නවත්තන්න කියනවා. අපේ ලංකාවේ සුළු කොටසක් ඉන්නවා සමාජ මාධ්‍ය ජාල භාවිතා කරගෙන ඇතිවෙන්න අපිට පහර දෙනවා. මේක නවත්තන්න කියනවා. හැබැයි මම එක දෙයක් කියන්න ඕනේ ඔබ සියලු දෙනාට. මම මේ ඇමතිකමේ ඉන්නේ ජාත්‍යන්තරයේ කියන එකවත් ඔය සුළු කොටසක් කියන එකවත් කරන්න නෙමෙයි. මම මේ වැඩපිළිවෙල පටන් ගත්තේ ඔබ සියලු දෙනාට. ඔබ සියලු දෙනාගේම දූ දරුවන් වෙනුවෙන්. මේ රට අපේ ඉදිරි අනාගත පරපුර බේරා ගන්න මෙහෙයුමක් මේක. ඉතින් මම එකක් පුරුන්දුයක් වෙනවා. මම කවුරු කිව්වත් මම මේ තනතුරේ ඉන්නකම් මේ යුක්තිය මෙහෙයුම නවත්තන්නේ නැහැ. මම පොලිස්පතිතුමාට කියලා කොයි පොලිසියට කියලා තියන්නේ ජූනි 30 වෙනිදා වෙනකොට මට විශාල වෙනසක් දැක ගන්න ඕනේ කියලා මේ රටේ. මං සන්තෝෂයි කියන්නේ ජූනි යන්නේ දැන් වෙනකොටම මට විශාල වෙනසක් පේනවා. මම යන යන තැන හැම දිනම මා ළඟට ඇවිල්ලා අඳුරන් නැති අය කියන්නේ බොහොම හොඳයි සර් කරන වැඩේ නවත්තන්න එපා. ඒකම තමයි ඉල්ලන්නේ. ඊයේ මම නම කියන්නේ ඒව එළියට එයි. ඊයේ ගත්ත CID එකෙන් අත්අඩංගුවට පුද්ගලෙ. ගන්නකොට 4 ලක්ෂ ගාණක් ඒ පුද්ගලයා අතේ තිබුණා. මේ සමාජ මාධ්‍ය ජාලය පාවිච්චි කරගෙන එක එක්කෙනාට මඩ ගහන අපිට මඩ ගහන පුද්ගලයෙක්. අත්අඩංගුවට ගත්තට පස්සේ ඒ පුද්ගලයා කට උතරයක් දෙනවා. ඒ පුද්ගලයාට දේශපාලඥයෙක් තමයි මේ සල්ලි දුන්නේ. ඒක දුන්නේ ඩොලර් වලින්. ඊට පස්සේ ඒ කාර් එකේ කොටුවට ගිහිල්ලා ඩොලර් ටික මාරු කරගෙන මේ සල්ලි ටික අතේ තියෙනකොට තමයි අත්අඩංගුවටපත් වෙන්නේ. ඉතින් මොකක්ද ඒ කරන්නේ? ඒවැනි අයට සල්ලි දෙනවා. අපිටද රජයටද මේවැනි වැඩපිළිවෙල කරන පොලිස්පතිතුමාට ඔය කොටම මඩ ගහනද සල්ලි දීදී මේවා කරවනවා. ඉතින් ඒක හින්දා තමයි අපි මේ වගේ වටේම ගිහිල්ලා අපි ඔබ සියලු දෙනාව අමතන්නේ. ඔබලට කියන්න කරුණා කළා ඔබලා අපි එක්ක එකතු වෙන්න. ඔබ සියලු දෙනා දන් හිතනවා නම් අපි මේ කරන්නේ හරි වැඩක්. තමන්ගේ ගමට ප්‍රයෝජනයක් වෙන දෙයක්. තමන්ගේ නගරයට ප්‍රයෝජනයක් වෙන දෙයක්. එහෙනම් අපි එක්ක එකට එන්න. අපි එක්ක අත්වල් බැඳ ගන්න. බැඳගෙන මෙවැනි පුද්ගලයන්ට උත්තර දෙන්න ඕනේ මමවත් පොලිස්පතිතුමාවත් කවුරුත් නෙමෙයි. ඔබ සියලු දෙනයි මෙවැනි පුද්ගලයන්ට උත්තර දෙන්න ඕනේ. ඔබ සියලු දෙනා තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. ඔබ සියලු දෙනා මෙවැනි අයට උත්තර දෙන්න ඕනේ. ඒ වගේම අපිට අවශ්‍ය තොරතුරු සියලු දේ ලබා දෙන්න ඕනේ. කිසිම පොලිස් නිලධාරියෙකුට වඩා ඔබ දන්නවා ඔබගේ ගමේ වෙන සෑම දෙයක්ම ඔබ දන්නවා. අපිට කියන්න. ඒ මොකෝ මේක අපි ඔක්කොම එකට එකතු වුණොත් මේක එච්චර අමාරු වැඩක් නෙමෙයි මේ රට මේ කුඩුවලිනුයි පාතාලිනුයි බේරගන්න. ඉතින් අපි ඒ දේ කරනවා. අපි ඒකට ඔබතුමාලා ඔබ සියලු දෙනාගෙම සහය බලාපොරොත්තු වෙනවා. දැන් ඒක හින්දා තමයි මේ සමාජ මාධ්‍ය ජාල ගැන කතා කෙරුවොත් ඒක පාවිච්චි කරනවා මේවා මේ මෙවැනි වැඩපිළිවෙල් වලවල් අඩපණ කරන්න. ඉතින් ඒකට නීති රීති අවශ්‍ය තිබුණා. ඒක හින්දා තමයි අපි මේ ඔන්ලයින් සේෆ්ටි බිල් එක ගෙනාවේ. ඒක ගෙනාවට පස්සේ බොහෝ දෙනා කලබල වෙලා. කලබල වෙලා තියෙන්නේ ඔබලා වැනි පුද්ගලයෝ නෙමෙයි. මේක පාවිච්චි කළා වැරදි වැඩ කරන පුද්ගලයන් විතරයි. කලබල වෙලා ජාත්‍යන්තරයේ සමහර අය කලබල වෙලා. ඒක හේතුව තමයි මේ සමාජ මාධ්‍ය ජාලය තමයි ජාත්‍යන්තරයේ අවශ්‍ය පුද්ගල ජාත්‍යන්තරයේ සමහර පුද්ගලයන්ට අවශ්‍ය දේවල් කරවගන්නේ මේ සමාජ මාධ්‍ය ජාලය හරහා. ආණ්ඩු පෙරලන්න උනත් පාවිච්චි කරන්නේ මේ සමාජ මාධ්‍ය ජාලය. ඒගොල්ලන්ට මේ රට වටන්න ඕනේ. මේ රටේ කුඩු වැඩි වෙන්න ඕනේ. මේ රටේ පාතාලය වැඩි වෙන්න ඕනේ. එතකොට මේ රට තව වැටෙනවා. අන්න ඒ අරමුණින් වැඩ කරන අය තමයි කෑ ගහන්නේ මේ සමාජ මාධ්‍ය ජාලය ගැන. ඒ මොකෝ මම අද කියන්නේ මම ඊයේ පෙරේදත් මං ඒ අභියෝගය මේව කිව්වා මේ කට්ටියට. මම අභියෝග කරනවා කියලා පනතේ එක වගන්තියක් මට කියන්න. මේ වගන්තියේ මේ දේට හොඳ නැහැ කියලා මං ඒක කියලා පත්තරවලත් ගියා ඔක්කොම. අද වෙනකන් කවුරුත් මට කියලා නැහැ අහවල් වගන්තිය අහවල් ප්‍රශ්න තියෙන්නේ කියලා. හැබැයි නිකං පාර්ලිමේන්තුවේද එළියේද කෑ ගහනවා කියවනවා මේ පනත ගැන. මම අද කියන්නේ මේ පනත ප්‍රශ්නයක් වෙන්නේ සමාජ මාධ්‍ය ජාලය වැරදි විදියට හසුරවන අයට පමණයි. මේකේ කිසිම නිදහසක් නැති වෙන්නේ නැහැ.
ඕනම එක්කෙනෙකුට පුළුවන් රජයේ විවේචනය කරන්න ඕනම එක්කෙනෙකුට පුළුවන් මාව විවේචනය කරන්න මම වැරදි වැඩක් කරලා තියෙනවා නම් ඒක විවේචනය කරන්න පුළුවන් සමාජ මාධ්‍යාලේ මම හොරකමක් කරුවා නම් ඒක කියන්න පුළුවන් හැබැයි කියන්න බැරි පුරුවට ඒ වගේ දේවල් හදලා දාන්න විතරයි බැරි ඉතින් මම හිතන්නේ මහජනය බාරපොත්තු වෙන්නේ අපේ පුවත්පත්ද රූපවාහිනියද සමාජ මාධ්‍ය ජාලයේද ඇත්ත තොරතුරු ලබා ගන්න බොරු තොරතුරු නෙමෙයි ඒක හින්දා තමයි දැන් සමාජ මාධ්‍ය ජාලයේ 90%ක්ම විශ්වාස කරන්න බැරි ඒවයි යන්නේ කියන මතය හැදිලා තියෙන්නේ ඉතින් ඔබ සියලු දෙනාත් අපි එක්ක මේ වැඩේ හරියට කරන්න එකතු වෙන්න මම මට ඕනේ මේ රට අපේ රටේ දූ දරුවන්ව උයි ඔබ සියලු දෙනාම මේ කුඩු වලිනුයි පාතාලේනුයි බේරගන්න අරමුණ විතරයි මට තියෙන්නේ මට වෙන මුකුත් අරමුණක් නැහැ ඒකයි මං කියන්නේ පක්ෂාමතක කරන්න ආගමමතක කරන්න ජාතියමතක කරන්න ඔක්කොම එකට එකතු වෙන්න එකතු වෙලා අපි මේ රට කොහොම හරි මේ ප්‍රශ්න වලින් ගොඩගමු කියන පණිවිඩය තමයි මං ඔබ සියලු දෙනාටම අද ලබා දෙන්නේ ස්තුතියි